සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අද අපි කල්පනා කරන්නේ ජනතාවාදී බුද්ධි මණ්ඩපය විදිහට වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට වර්තමානයේ වන විට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුහුණ දීලා තියෙන බරපතලම ගැටලුවක් පිළිබඳ සාකච්ඡා කරන්නයි. මේදී අපි මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වර්තමානයේ සියලුම සංවිධාන කටයුතු ලක්වන පොතලාවල විශ්වවිද්‍යාල පනත පිළිබඳව පවතින ගැටලු සහ ඒ තියෙන බරපතල තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට. මෙහිදී අපි කල්පනා කරන ප්‍රධානම සහ අපි කල්පනා කරන්න ඕන කාරණාවක් තමයි අපි මේ මිලිටරි අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකරණය කිරීම කියන සංකල්පය පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. මොකද මෙන්න මේ කාරණා දෙක කොටස් දෙකක් යටතේ අපි තේරුම් ගන්න ඕන කාරණාවක්. මොකද මිලිටරි අධ්‍යාපනය කියන එකට ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට අපේ කිසිම විරෝධතාවයක් නැහැ. අපේ තියෙන ස්ථාවරය තමයි මිලිටරි අධ්‍යාපනය තව තවත් ශක්තිමත් කරලා මේ ජාතික ආරක්ෂාවට ඒක සවිමත් විදිහට ඉහළ නැංවීමට අපි කටයුතු කරන්න ඕනේ. මොකද මිලිටරි අධ්‍යාපනය කියලා කියන්නේ මිලිටරි අධ්‍යාපනය ලබා දෙන්නේ අපේ ත්‍රිවිධ හමුදාවේ සිටින සමාජික අයවලුන්ට. ඒකත් එක්ක මේ මිලිටරි අධ්‍යාපනය ඉතාමත් වැදගත්. මොකද නව තාක්ෂණය පිළිබඳව, නව බුද්ධිමය තොරතුරු ගවේෂණය කරන ක්‍රම පිළිබඳව, ඒ වගේම න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳව, ඒ වගේ ශාස්ත්‍රීය දැනුම මෙන්ම න්‍යායාත්මක දැනුම, ඒ තියෙන සියලුම කාරණා ඔවුන්ට අවශ්‍ය කරනවා මේ අපගේ නවීන ලෝකයට ඇතිවන අභියෝගතාවයන් මුහුණ දීම සඳහා. එහිදී අපිට මේ මිලිටරි අධ්‍යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, සිවිල් සංවිධානවලට, මම හිතන්නේ මේ පනත පිළිබඳව අදහස් ගන්න කිසිම කෙනෙක්ට කිසිම අවිවාදයකින් තොරව විරෝධතාවයක් නැහැ. මොකද මිලිටරි අධ්‍යාපනය අපි මේ ත්‍රිවිධ හමුදාවේ ඉන්න ඒ සමාජිකයන් ලබා දිය යුතුයි. නමුත් මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ පනත හරහා සිද්ධ වෙනවා අධ්‍යාපනය මිලිටරීකරණයට පත් වීම. ඒ කියල කියන්නේ මේ පනත හරහා සිවිල්, එහෙම නැත්නම් අපේ සිවිල් පුරවැසියන් මේ විශ්වවිද්‍යාල පද්ධතිය මේ මෙන්න මේ KDU එහෙම නැත්නම් පොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම හරහා අධ්‍යාපනය මිලිටරීකරණය කරණයට සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණාව අපි ඉතාම පැහැදිලි, එහෙම නැත්නම් ඉතා පරිස්සමෙන් තෝරා බේරා ගන්න ඕනේ. මොකද විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහටත්, ජනතාවාදී බුද්ධි මණ්ඩපය විදිහටත් අපි මේ පොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව අදහස් ඉදිරිපත් කරන නිසා ඒ අපි පරාජය කළ යුතුයි යන ස්ථාවරයේ සිටින්නේ. මේ පනත ගෙන ආවොත් සිද්ධ වෙන්නේ අපේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල තුල තියෙන සහ අධ්‍යාපනය ශාස්ත්‍රීය උසස් අධ්‍යාපනය තුල පවතින දර්ශනය තියෙන දර්ශනයට විශාල ලෙස බලපෑමක් මේ හරහා සිද්ධ වෙනවා. මොකද උසස් අධ්‍යාපන දර්ශනයේ තියෙන මූලිකම හරය තමයි අපි නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සහ නිදහසේ හිතීම. මේ හරහා අපේ අපිට පුළුවන් වෙනවා නව දැනුම උත්පාදනය කරන්න, ඒ වගේම අදහස් නිර්මාණය කරන්න, ඒ වගේම කලාව සාහිත්‍යය කියන එක ගොඩනගන්න, ඒ වගේ නව නිර්මාණ ඒ කියන කාරණා ගොඩක්ම ගොඩනැගීම සඳහා මෙන්ම නව දැනුම උත්පාදනය කරන කාරණාව සඳහාද මේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. මෙහිදී මේ කොතලාවල විශ්වවිද්‍යාල ආරක්ෂක පනත හරහා මේ පිටවන විශ්වවිද්‍යාලය තුළ සිවිල් ශිෂ්‍යන්නේට ඇතුළත් කරමයි ඔවුන් සමුදාව තුළ පාලනය වෙන නීති රීති වලට අනුකූලව මේ විශ්වවිද්‍යාලය තුළ වැඩ කටයුතු කරන්න ඕනේ. ඒකේ තියෙන ප්‍රධානම බරපතලම ගැටලුව තමයි ඒ හරහා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් මේ හරහා ඇහිරීමට ලක් වෙනවා. ඒ හරහා සිද්ධ වෙන්නේ අදහස් අලුත් අදහස් ඉදිරිපත් කිරීම නොහැකි වෙන, ඒ කියන්නේ චින්තන දුප්පත්කමකින් යුතු පුද්ගලයන් පිරිසක් අනාගතයේ බිහිවීමට යෑම. ඒ වගේම තවත් බරපතල කාරණාවක් තමයි මේ පනත හරහා සිදුවීමට යන්නේ අපේ වර්තමානයේ වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පරිපාලනය වීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටවලා තියෙනවා. ඒ හරහා තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම රටේ උසස් අධ්‍යාපනය කියන එක පාලනය වෙන්නේ. ඒක හරහා රටේ උසස් අධ්‍යාපනය නියම ප්‍රමිතීන්ට අනුකූලව ඉතා උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යනවා වර්තමානයේ වන විට. ඒක නිසා ලංකාවේ අප විසින් ලබා දෙන එමණත උපාධි සඳහා විදේශ රටවල මෙන්ම ඉහළ විදේශ රටවල මේ ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. නමුත් මේ යෝජිත පනත හරහා සිද්ධ කරන්න යන්නේ විශ්වවිද්‍යාල
UGC එක එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වගේම ආයතනයක් වෙනමම මේ KDU එක හරහා එහෙම නැත්නම් මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා පිහිටුවලා ඒ හරහා වෙනමම විශ්වවිද්‍යාල පද්ධතියක් රට තුල නිර්මාණය කිරීමටයි. මෙහි තියෙන බරපතලම ගැටලුව තමයි එහෙම විශ්වවිද්‍යාල පද්ධතියක් බිහි කිරීමේදී මෙන්න මේ විශ්වවිද්‍යාල වල ගුණාත්මකභාවය කොහොමද අපි අගෙයීමට ලක් කරන්නේ කියන ක්‍රමවේදයක් මේ තුල අඩංගු වෙලා නැහැ. ඒ වගේම පවතින ප්‍රධානම ගැටලුව තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතියම ඒ හරහා පාලනය වෙන්නේ මේ එක මණ්ඩලයක් මම ඒ මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙක් හරි 10 දෙනෙකුට ආසන්න පිරිසක් ඉන්නවා. එහි ප්‍රධානත්වය දරන්නේ ත්‍රිවිධ හමුදාවල ඉන්න ප්‍රධානීන්ගෙන් එක් අයෙක් ජනාධිපති විසින්පත් කරනවා. ඊට පස්සේ ඒකට ඇතුළත් වෙන අනිත් කණ්ඩායම් සියලු දෙනාම රාජ්‍ය ආරක්ෂක ඇමති අමාත්‍යංශ ලේකම් අතිරේක ලේකම් ඔය යන ආදී වශයෙන් ඒ සියලු දෙනා. ඒ හරහා මේක නියාමණය වෙන්නේ ඒ මණ්ඩලය හරහා. ඒ මණ්ඩලය හරහා නියාමණය වෙන විට සිදුවෙන බරපතලම ගැටලුව තමයි මේ අධ්‍යාපනය තුළ තියෙන ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට තියෙන ඉඩකඩ නොමැති වීම. ඒ වගේම තමයි මේ හරහා මේක ප්‍රධානම ගැටලුව තමයි මේකට සිසුන් බඳවා ගැනීමේදී ක්‍රමවේදය නිශ්චිතව දක්වලා නැහැ. ඒ කියන්නේ දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නම් අපේ උසස් පෙළ ඉන් ළමයි ඇතුළත් කර ගැනීමේදී සෙට් ෆෝර් එක පදනම් කරගෙන තමයි ළමයි ඇතුළත් කරගන්නේ. නමුත් මෙහිදී එහෙම දෙයක් නැහැ. මෙහිදී අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන් බරපතලම දේ තමයි තියෙන හිතවත්කම් වලට සම්බන්ධතාව වලට පුද්ගලයන්ට මේ හරහා උපාධි ලබා ගැනීම හැකියාව පවතින. ඒ වගේම මේකට ඇතුළත් වීම අවම සුසුකම් පිළිබඳව නිශ්චිතව දක්වා නැහැ. ඒ වගේම තවත් බරපතල සිදුවීමක් තමයි මේ පනත හරහා තියෙන මේ පනත හරහා මිනිස් ශිෂ්‍යයන්ගේ එහෙම නැත්නම් මානවයන්ගේ තියෙන මානව අයිතිවාසිකම් කියන එක උල්ලංඝනය වෙනවා. උදාහරණයකට ගත්තොත් එහෙනම් මේ ශිෂ්‍යත්වද අපි අධ්‍යයනය කරලා බැලුවා. ඒ අධ්‍යයනය කරලා බලද්දී ඒක එක වාගන්තියක් තියෙනවා. මේකෙදි ඉගෙන ගන්නකොට මේ කාන්තා විද්‍යාර්ථීන්ට ඒ හරියා ගැප් ගැනීමක් සිදු වුණොත් එහෙම ඒ ශිෂ්‍යභාවයේ අහොසි වෙනවා. මේ වගේ බරපතල කාරණා මෙන්න මේ පනත හරහා මෙන්න මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයේ තුල අඩංගු වෙලා තියෙනවා. ඒවා මෙන්න මේ කියන කාරණා සිවිල් සමාජයට අදාළ වෙන්නේ නැහැ. අපි ඉතා පොහොසත් හොඳ පුද්ගලයන් නිර්මාණය කරන්න නම් අපි මේ මිනිසුන්ට හිතීමේ නිදහස, චින්තනය ගොඩනැගීමේ නිදහස, රාමුවක කොටු කරන්නේ නැතුව ප්‍රශ්න කිරීමේ නිදහස ලබා දෙන්න ඕනේ. එහෙම නැතුව ගුරුවරයා විසින්, එහෙම නැත්නම් කතිකාචාර්යවරයා විසින් ඇවිල්ලා උගන්වන හැමදේම ඒක දේව වාක්‍ය වගේ පිළිගන්නා පිරිසක් අපි ඇති කරන්න තමයි මේ විශ්වවිද්‍යාල මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා සිද්ධ කරන්න යන්නේ. ඒ හරහා සිද්ධ වෙන්නේ අපේ අනාගත පරම්පරාවේ තියෙන චින්තනමය හැකියාව, එහෙම නැත්නම් නව නිර්මාණය කිරීමේ හැකියාව, දැනුම උත්පාදනය කිරීමේ හැකියාවට මේක විශාල තර්ජනයක් වෙනවා. අන්නේ කියන තර්ජන, එන්නේ කියන කරුණු කාරණා පදනම් කරගෙන තමයි අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහටත්, ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ විදිහටත් මෙන්න මේ කියන ජාතික පොතලාවල ජාතික විශ්වවිද්‍යාල පනතට විරුද්ධ වෙන්නේ. ඒක නිසා අපි ආචාර්යවරු විදිහට අනාගතයේදී මොකද්ද මේ සිද්ධ වෙන්නේ යන්නේ කියන කාරණාව පිළිබඳ අවබෝධයක් අපිට හටපවතිනවා. ඒ නිසා අපිට මේක පිළිබඳ සමාජයට කියන්න සහ සමාජය දැනුවත් කිරීමේ සමාජ වගකීම අපිට තියෙනවා. මොකද අපි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ, අපි ඉගෙනගෙන තියෙන මේ නිදහස් අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනයෙන් කොට නිදහස් අධ්‍යාපනය සඳහා මේ රටේ ඉන්න මහජනතාව මුදල් වියදම් කරලා තියෙනවා. ඒක නිසා ඒ සමාජ වගකීම ඉෂ්ට කර ගැනීම ඉටු කිරීමේ එක අරමුණක් විදිහට තමයි අපි මේ පනත පිළිබඳව ජනතාව දැනුවත් කරලා මේක පරාජය කරලා අපේ අනාගත පරම්පරාවට හොඳ තත්ත්වයකින්, ගුණාත්මක තත්ත්වයකින් යුතු අධ්‍යාපනයක් නැත්නම් අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට කටයුතු කිරීමට තමයි අපි මේ වර්තමානයේ වන විට කටයුතු කරමින් සිටින්නේ. බොහොම ස්තුතියි.